අද ජාතික ජනබලවේගයේ ආර්ථික කවුන්සිලයේ විදිහට අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳවන්නේ තව දින 9කින් ක්‍රියාත්මක වීමට නියමිත වැට් බදු සංශෝධන පනතේ අපේ රටේ ආර්ථිකයටත් ජනතාවටත් පාරිභෝගිකයන්ටත් සිදුවන බලපෑම සහ මේ අත්නොමතික බදු පැනවීම තුළින් ආර්ථිකයේ ඉදිරියේ කුමන බලපෑමක් ඇති වේද කියන කාරණා ජනතාව දැනුවත් කරන්න මගේ නම චතුරංග අබේසිංහ ජාතික ජනබලවේගයේ විධායක කමිටු සමාජික ඇත්තරම අපි දැනුවත් භාවයේ ජනතාව හොඳටම දන්නවා මේ වැට් බද්ද කියන්නේ අගේ එකතු කළ බද්ද මේ පාරිභෝගිකයා මත පැනෙන බද්දක් මේ බද්ද රීග්‍රෙසිව් බද්දක් ඒ කියන්නේ මේක යුක්තිය පැත්තෙන් ගත්තොත් බදු සාධාරණත්වයේ පැත්තෙන් ගත්තොත් මේක වැඩි වෙන සමාජයේ අයුක්තිය වැඩි වෙනවා මොකද මේක දුප්පත්ම ජන කොට්ටාසයට ඉතාමත් ඉහළ ප්‍රමාණයකින් බලපානවා මේ වගේම මේ බදු පැනවීම තුල सिद्ध वेन्नी परिभोजने अडवीम अनिवार्यं बलापुरुत्तु दें अपे रटे जनता तमंट इतामत अपहासु आर्थिक तत्वक्यटते तमंगे परिभोजने सहन सीमाकरं इन्न अवस्थावक मे बधुपेनवीम तुलिं नत्तं सीयट पहलव सीयट दहाट किरीम सा विशेषेम मेतेक्काल बधु नोपेन नोपावनपु शेष्ट्रवलट बधुपेनवीम तुलिं जनतावगे परिभोजनेट लोकु बलपैमक सिद्ध वेनो मेके अपि हितुवट पारिभोगिकयाट මේ බලපෑම සිද්ධ වෙනවා කියලා මේකේ විශාල බලපෑමක් නිෂ්පාදන කර්මාන්ත සහ ව්‍යාපාරවලට සිද්ධ වෙනවා. ඒ පිළිබඳ තමයි මම විශේෂයෙන්ම මගේ අවධානය යොමු කරන්නේ. මොකද අද වෙනකොටත් ආර්ථික අර්බුදයේ යටතේ 50%කින් පමණ තමන්ගේ ඉල්ලුම අඩුවෙච්ච ව්‍යාපාර ඉතාමත් අපහසුවෙන් බ්‍රේක් ඊවන් පොයින්ට් එක තුල නැත්තම් මේ තමන් තුලණය කරමන ව්‍යාපාර පවත්වාගෙන යනවා මේ ඉල්ලුම සමස්ත ඉල්ලුම ලබන අවුරුද්දේ අඩු වුණාම ඔවුන්ගේ කර්මාන්ත වසා දැමීමේ තීරණය දක්වා වුන් තල්ලු වෙන්න පුළුවන්. ඒ වගේම මේ වක්‍රබදු වැඩිවීම තුල සමාජයේ ඉතුරුම් අඩු වෙනවා. ඒ ඉතුරුම් අඩුවීම තුලත් නැවතත් වක්‍රාකාරව ආයතන වලට ලබා ගන්න පුළුවන් ධනය නැත්තම් ප්‍රාග් ධනය සීමාව වීමක් සිදු වෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ බදු වක්‍රබදු වැඩි කිරීම තුලින් ලංකාවේ දේශීය කර්මාන්ත කරුවන්ට සහ අපනයන කර්මාන්ත වලට සුවිශේෂී බලපෑමක් සිද්ධ වෙනවා. ඉතින් මුලින්ම ගත්තොත් එහෙම අපේ රටේ මේ බදු පැනවීම පිළිබඳ ලොකුම ගැටලුව තියෙන්නේ පොලිසි ඉන්කන්සිස්ටන්සි එකක්. ඒ කියන්නේ ප්‍රතිපත්තිමය නොවන බදු පැනවීම තුල තමයි අපේ රටට ආයෝජකයෝ පැමිණෙන්නේ නැත්තේ ආයෝජකයෝ අපිට අහිමි වෙන්නේ. දැන් උදාහරණයක් විදියට මේ බදු ප්‍රතිපත්ති වරින් වර මේ විදියට වෙනස් කිරීම සමස්තයම අර ප්‍රමුඛතා කර්මාන්ත ගැන සැලකිල්ලක් දක්වන්නේ නැතුව පහුගිය අවුරුදු වල රජය කතා කරපු දේවල් ගැන හිතන්නේ නැතුව තීරණ වෙනස් කරාම ඒ ආයෝජකයන් තමන් මුලින් ගත්ත තීරණයට පරිබාහිර ක්‍රියාවලියකට යොමු වෙන උදාහරණයක් විදියට ලංකාවේ කිරි කර්මාන්තය දියුණු කරන්න කියලා කැපැත්තකින් කතා කරමින් දේශීය ව්‍යාපාරිකයෝ දේශීය ආයෝජකයෝ කිරි කර්මාන්ත ශාලා දැම්මම කිරි කර්මාන්තයට බද්දක් පැනවෙනවා. IT කර්මාන්තය ලංකාවේ ප්‍රගුණ කරන්න ඕනේ දියුණු කරන්න ඕනේ කියලා एक පැත්තකින් කතා වෙනකොට ප්‍රතිපත්තියක් විදියට IT කර්මාන්තයට බද්දක් පැනනවා. ඉතින් මේ නිසා මේ පොලිසි ඉන්කන්සිස්ටන්සි එක තමයි අපේ රටට ආයෝජන නොවෙන්නත් පවතින ආයෝජකයන් පලා යන්නත් හේතුව. විශේෂයෙන්ම ගත්තොත් IT කර්මාන්තය ප්‍රමුඛතා කර්මාන්තයක් කියලා අපි හැමෝම පිළිගන්නවා. මොකද ලංකාවේ තියෙන විභවය සහ කුසලතාවයේ අනුව. නමුත් මේ IT කර්මාන්තයට 130ක බද්දක් පැනෙවුවා ආදායම් බද්දක්. ඊළඟට මේ IT කර්මාන්තේ නියැලෙන වෘත්තිකයන්ට ඉතා ඉහළ පුද්ගල බද්දක් නැත්නම් ඉන්කම් ටැක්ස් එකක් දැවුවා. ඉතින් එතකොට ඒ කර්මාන්තයට තිබ්බ ප්‍රමුඛතාවයේ ශ්‍රමයෙන් අහිමි වෙනවා සහ ආයෝජනයෙන් අහිමි වුණා. එතකොට අද වැට් පනවලා තියෙනවා IT කර්මාන්තයට අනිවාර්යෙන් අවශ්‍ය ඉලෙක්ට්‍රොනික සහ තාක්ෂණික උපාංග සඳහා වැට් පනවලා තියෙනවා. ඉතින් ලංකාවේ ෆ්‍රීලාන්සර්ස්ලා මේ වෙනකොට අපි කිව්වා දරුවන්ට තමන්ට පුළුවන් ඩොලර් හොයන්න ගිහිල්ලා මේ ඉන්ටර්නෙට් එකෙන් ඩොලර් හොයන්න පුළුවන් ඉන්න කැමති තැනක ඉඳලා නමුත් ඒ ප්‍රමුඛතාවයේ අමතක කරලා රටට ඩොලර් අවශ්‍යයි කියන එක අමතක කරලා රැකියා නැති වෙච්ච පුද්ගලයන්ට සොයන් රැකියාවක් කරගන්න තිබ්බා අයිතියත් මේ ආණ්ඩුව දැන් අහුරලා තියෙනවා. එතකොට දෙවෙනි කාරණේ ගත්තොත් එහෙම තේ කර්මාන්තය ලංකාවේ ඉතාමත් අපහසුයෙන් සිද්ධ වුණු තේ කර්මාන්තයේ පහුගිය කාලේ බිඳ වැටුණා 123කින් පොහොර ප්‍රශ්නයත් එක්ක ඊළඟට දැනටත් එහි ඵලදායිතාව අඩු වෙමින් මේ කාර්තුවේ ඵලදායිතාව අඩු වෙලා තියෙනවා. එතකොට මේකේ දේශීය වශයෙන් තේ සැපයුම් කරණයට වැට් බද්දක් පනවලා තියෙනවා. ඒ වගේම තමයි ඔවුන්ගේ යෙදවුම් වලට කෘෂි යෙදවුම් සහ කාබනික පොහොර පොහොරවලට
වැඩබද්ද පනවලා තිනවා. ඉතින් එතකොට නිෂ්පාදනය වැඩි කරන ඕන තැන්වල නිෂ්පාදනය අඩු වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ කර්මාන්ත කරුවන් කබලෙන් ලිපට වැටෙන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. එතකොට රබර් කර්මාන්තය ගත්තොත් එහෙම ලංකාවේ ඩොලර් මිලියන 900ක් විතර මේ වෙනකොට අපනයන කරන රබර් කර්මාන්තය මේ දැන් අපි කතා කරනකොට අර්බුද කීපයක ඉන්නවා. ඒ කියන්නේ මේ පෞගේ අවුරුද්ද මේ අවුරුද්ද තුල ඇතිවෙච්ච මේ දිලීර රෝගය නිසා නිෂ්පාදනයේ රබර් වතු වලින් 51%ක් පමණ මේ දිලීර රෝගයට නතු වෙලා නිෂ්පාදනයේ වැටලා තියෙනවා. අධික විදුලි බිල නිසා වුන් අර්බුදයට ලක් වෙලා තියෙනවා. එතකොට මේ රබර් කර්මාන්තයට ප්‍රමුඛතාවය දෙන්න කියපු ආණ්ඩුව දෙදිය යුතු ආණ්ඩුව මෙහි මේ මේ ආකර්මාන්තයත් වැට්බද්දට යටත් කරලා තියෙනවා. එතකොට මේකට අලුත් ආයෝජන කිසිවිටක පැවතින්නේ මේ වෙනකොටත් මේ අවුරුද්දෙත් 125කින් අපනයන වැටිලා තියෙනවා. ප්‍රමුඛතාවයක් නැහැ, මේ වැඩපිළිවෙලක් නැහැ කියන්නේ අපි ඒකයි. විශේෂයෙන්ම ඩිෆොරෙස්ටේෂන් සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ නිකුත් කරපු නීති රීති වලට අනුව අපේ නිෂ්පාදනය සිද්ධ වීමට ලොකු වැඩපිළිවෙලක් දියත් කළ යුතු වෙලා තිබෙනවා. රබර් කර්මාන්තයට ඒ පිළිබඳ කිසි තැකීමක් නැහැ. ඒ කර්මාන්තයත් දැන් තවත් වලපලට යෑමට තමයි මේ ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන්නේ. ඒ වගේම කෘෂි කර්මාන්තය, කෘෂි අපනයන අපේ ව්‍යාපාරිකයන් කරගෙන සිටියා. ඒක යම් කිසි දියුණුවක් තියෙනවා, ප්‍රගමනයක් තියෙනවා. පහුගිය අවුරුදු 6 දැක් විතර බැලුවාම අපනයන වශයෙන් ඊළඟට කිරි නිෂ්පාදනය ගත්තත් මේ හැම එකේම දැන් යෙදවුම් වල පිරිවැය වැඩි වෙනවා. ඒ යෙදවුම් වල පිරිවැය වැඩි වුණාම ඊට පස්සේ එක පැත්තකින් යෙදවුම් වල පිරිවැය වැඩි වුණාම මේකේ මිල වැඩි වෙලා ඉල්ලුම් අඩු වෙනවා. ඒතර ගොවියාට අවශ්‍ය කරන ස්ථාවර මිල ගණන් වෙනස් කර ගන්න වෙනවා. ඊට පස්සේ මේ සමස්තයම අර්බුදයට යනවා, මේ කෘෂි කර්මාන්තයට සහ කිරි කර්මාන්තයට වැට්බද්ද පැනවීම තුලින්, ඒ වගේම යෙදවුම් වලට පැනවීම තුලින්, ඒ වගේම මේ පොලිසි එක නැත්තම් මේ ප්‍රතිපත්තිමය වැරද්ද. ඒ කියන්නේ එක පැත්තකින් කියනවා කෘෂි කර්මාන්තයට තාක්ෂණය යොමු කරන්න, තාක්ෂණය ගේන්න කියලා. ඒ තාක්ෂණය ගේන්න කියන ගමන්ම යෙදවුම් වලට වැට්බද්ද ඇතුල් කිරීම ඉතාමත් අනුවණ ක්‍රියාවලියක් විදිහට තමයි අපි දකින්නේ. ඊට පස්සේ ලංකාවේ ඔටෝමොබයිල් ඉන්ඩස්ට්‍රි එක, කියන්නේ මෝටර් රථ එකලස් කිරීම සහ මෝටර් රථ අමතර කොටස් නිර්මාණය කිරීමේ කර්මාන්තය ඩොලර් මිලියන 200ක් විතර මේ වෙනකොට අපනයනය කරනවා. ඔවුන්ට දැනටත් අර්බුදයක් තියෙනවා. ඔවුන්ට ගේන යෙදවුම් වලට බදු ගහන අතර ඔවුන්ගේ නිමි භාණ්ඩ ගේන නිමි භාණ්ඩ වල බදු වලින් රහිත කිරීම තුළ. එතකොට මේකේ ලංකාවේ එකලස් වන මෝටර් බයිසිකලයක් රුපියල් 100,000 to 150,000 අතර මිලකින් වැඩි වෙනවා ලබන අවුරුද්ද. එතකොට ඒ ඉල්ලුම් අඩු වීම තුළ ඒ කර්මාන්ත දැන්ට ඇසම්බ්ලි යුනිට්ස් 12ක් තියෙනවා ලංකාවේ. ඒවා වැහිලා යන අවදානමක් තියෙනවා. කොම්පෝනන්ට් මැනිෆැක්චරර්ස් ලා 27ක් ඉන්නවා ලංකාවේ. ඒගොල්ලෝ වැහිලා යන අර්බුදයක් තියෙනවා. එතකොට ලංකාවේ එකලස් වෙන ට්‍රක් එකක් 106කින් විතර වැඩි වෙන්න පුළුවන්. මේවා නිෂ්පාදන කර්මාන්ත වලට යෙදවුම් යන්ත්‍ර සූත්‍ර විදිහට තමයි එන්නේ. එතකොට පාරිභෝජන භාණ්ඩ විදිහට තියෙන නැත්තම් ලක්ෂරි මේ SUVs, small SUVs මිලියන 2කින් විතර වැඩි වෙන්න අවදානමක් තියෙනවා. ඊට පස්සේ තවත් වැදගත් කර්මාන්තයක් තමයි ලංකාවේ තියෙන ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රික් උපකරණ අපනයනය. මේගොල්ලෝ මිලියන 600ක විතර අපනයනයක් මේ වෙනකොට සිද්ධ කරනවා. දැන් මේ සිදුවෙච්ච බදු වැඩිවීම තුලින් ඒගොල්ලොන්ගේ ඉල්ලුම, දේශීය ඉල්ලුම 50%කින් විතර වැටේ කියන අර්බුදය මේ කර්මාන්තයේ මූණ දෙමින් තියෙනවා. එතකොට මේ කර්මාන්තයට ආනයනික අමුද්‍රව්‍ය යොදලා තමයි අගේ එකතු කරන්නේ. එතනදී වැට් එක වදිනවා. ඒ වැට් එක ක්ලේම් කරගන්න සෑහෙන කාලයක් ඉන්න වෙනවා. ඒ වගේම තමයි දැන් විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේ අර මම මුලින් කියපු ප්‍රතිපත්තිමය කාරණා සහ පරිබා නැත්තම් ඒවට පටහැනි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කියන්නේ දැන් ලංකාව බලශක්ති අර්බුදයක ඉන්නවා. ඒ බලශක්ති අර්බුදයට විසඳුමක් තියෙන්නේ බලශක්ති පරිභෝජනය අඩු කිරීම. ඒතොර CFL බල්බ් එකක් මේ වෙනකොට රුපියල් 150 සිට 800 දක්වා විකිණීමට නැත්තම් මිලදී ගැනීමට හැකියාවක් තියෙනවා. ඒතොර මේ සියල්ලට වැට්බද්ද 118කින් වැඩි වුණාම නැවතත් මිනිස්සු අර පරණ විදුලි බල්බ් සඳහා යන්න GLS ලෑම්ප් සඳහා යන්න තියෙන සම්භාවිතාවක් තියෙනවා. ඉතින් මේ විදිහට ගත්තහම අපිට දැනෙන්න තියෙන්නේ සම්පූර්ණ දේශීය කර්මාන්ත අකර්මණ්‍ය කිරීම හෝ බිඳ දැටීම
ක්‍රමානුකූලව සිද්ධ කරන ආකාරයක් මොකද බදු ප්‍රතිපත්තියක් වුණාම මේ බදු ප්‍රතිපත්තිය තිබ්බේ තමයි වැට් බද්ද සමස්තයට වදිනකොට ප්‍රමුඛතා කර්මාන්ත සහ ප්‍රවර්ධනය කළ යුතු දේවල් සහ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආරක්ෂාවක් ලක් කරලා තිබ්බා. ඉතින් මම විශේෂයෙන්ම මට අවධානය යොමු කරගන්න ඕනේ අපේ දේශීය කර්මාන්ත ටික ආරක්ෂා කර ගැනීම සහ අපේ අපනයන කර්මාන්ත වලට මේ මේ බදු වැඩි කිරීමෙන් සිද්ධ වෙන ඉතාමත් බැරෑරුම් බරපතල තත්ත්වය පිළිබඳ ඉතින් මේ බදු වැඩි කිරීම තුළ පාරිභෝගිකයාට සහ සමස්ත ආර්ථිකයට සිද්ධ වෙන හානිය සහ එහි අවදානම් පිළිබඳ තවදුරටත් මහාචාර්ය අනිල් ජයන්ත සහෝදරයා සහ සුනිල් අඳුනෙත්ති සහෝදරයා ඔබට කරුණු පැහැදිලි කරනවා ඇති. බොහොම ස්තුතියි.